තස්ස භගවතෝ ඒ භාග්‍යවත්තු චතුරේ සාරජ්‍ය විසරදස්ස සතර වැදෑරූ විසරද ඥානයන්ගෙන් යුක්ත වූ දස බල ධනස්ස දස බල ධාරී වූ දස බල ඥානයන්ගෙන් යුක්ත වූ සද්ධම්ම වර චක්කවර්තිනෝ උතුම් සද්ධර්ම චක්‍රය පවත්වන්නා වූ මහා කාරුණිකස්ස මහා කරුණාවෙන් යුක්ත වූ සම්මා සම්බුද්දස්ස දතයුතුතා ධර්මයන් ස්වයං බොහෝ ඥානයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට වදාළා වූ ගුරුන් රහිත වූ ආචාර්යන් රහිත වූ ඒ දතයුතු සියලු ධර්මයන් තමන් වහන්සේ විසින්ම දැන වදාළා වූ මහා සම්මා සම්බුද්ධ වූ ඒ මාගේ ශාස්ත්‍රුන් වහන්සේට නමෝ මාගේ නමස්කාර වේවා. පංචමේ භික්ඛවේ ආනිසංස ධම්මස්සවනේ ඛතමේ පංච අසුතං සුනාති සුතං පරියෝගාපේති ඛංකං විතරති දික්ඛින් උජුං කරෝති චිත්තමස්ස පසීදති ඉමේකෝ භික්ඛවේ පංචානි සංසා ධම්මස්සවනේති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මස්සවනේ ආනිසංස. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මස්සවනේ ආනිසංස පහ. ධර්මස්සවනේ ආනිසංස නම් පහක් නෙමෙයි, කෙලවරක් නෑ. ඒ ධර්ම පරියායෙහි ධර්ම දේශනාවේ දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අපිවැනි නුවණේ මේ අපිවැන්නවුන්ගේ නුවණේ ප්‍රමාණය දැනගෙන අපිට තේරුම් ගැනීමේ පහසුවට මෙතනදී ධර්ම ශ්‍රවණයේ ආනිසංස පහ කැටි කරලා දක්වන පළවෙනි කාරණය අසුතං සුනාති. ධර්ම ශ්‍රවණය කරන කෙනාම පෙර නොයසුතේ අලුතින් දැනගන්නවා මේ අධර්මයයි මේ ධර්මයයි කියන මේ ભેදය දන්නේ නැති අය ධර්ම ශ්‍රවණය නිසා මේ අධර්මයයි මේ ධර්මයයි කියලා දැනගන්නවා. ඒක අසුතං සුනාති නොයසු දෙයක් කිසිම. ධර්මය කියලා දැනගත්තට පස්සේ ඒ ධර්මයේ යෙදෙන අයට මෙබඳු ඵල විපාක ලැබෙනවා මෙලොව වශයෙන්. පරලොව වශයෙන් මේ විදිහට විපාක ලැබෙනවා. ජාතිය මුල් කරගෙන ඇති සත්‍යය ජාතිය නිසා දුකටපත් වෙනවා කියන මේ කාරණය දැනගන්නවා කවුද? ධර්ම ශ්‍රවණය කරන කෙනා. ජාති නිරෝධයෙන් මේ දුක්ඛ කන්දේ නිරෝධයට පත් වෙනවා කියන මේ කාරණය දැනගන්නවා කවුද? ධර්ම ශ්‍රවණය කරන කෙනා. ධර්මය නොසන කෙනාට මේ පින්ය මේ පව්ය මේ කුසලය මේ අකුසලය මේ කළ යුත්තේ මේ නොකළ යුත්තේ මේ වැරද්දයි මේ නිවැරද්දයි මේ මෙලොව මෙලොවයි පරලොවයි මෞප්‍ය ආදී කෙරෙහි මේ පිළිපදින අයට යහපත් සුඛ විපාක ආදිය තියෙනවා කියන මේ ලෞකික සම්මාදිට්ඨියවත් උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. ලෞකික සම්මාදිට්ඨියක් හෝ නැති කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදවා ගන්නවා කියන මේ කාරණේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අසුතං සුනාති පෙර නොයසු විරුද්ධේ අහනවා කවුද? ධර්මයේ ශ්‍රවණය කරන කෙනා. මේ ධර්ම ශ්‍රවණයේ ප්‍රථම ආනිසංසය සුතම් පරියෝගාපේති. අසූ දෙයක් වෙනවා නම් පෙර එහි නොවැටෙන තැන් තිබුණා නම් සකතැන් තිබුණා නම් කොහොමද කොහොමද කියන මේ විපිල සරතැන් තිබුණා නම් ප්‍රසාදයක් ඇති නොවුණා නම් දික්ටිගතව වෙතෙක් කල් පැවතුනා නම් මේ දික්ටි කොහොමද විනිවේටනය කරගන්න මේ දික්ටි ජාලය කොහොමද මිදෙන්නේ කියන මේ කාරණය නැවත නැවතත් ධර්මය අසන කෙනා විසින් දැනගන්නවා. ඒ නිසා කියනවා අසන ලද කාරණෙහි පිරිසුදු බවට පත් වෙනවා කවුද? මේ නැවත නැවත ධර්මය අහන කෙනා. මේ දෙවෙනි ආනිසංසය. තුන්වෙනි ආනිසංසය කංකං විතරති. ධර්මය ඇසුවා ධර්මය පිරිසුදු කරගන්න නුවණ මෙහෙවලා කටයුතු කරනවා අන්න එහෙම කරන කෙනාට ධර්මය පිළිබඳවම තියෙන සැක ස්ථාන නැති වෙලා යනවා. නොඑක් ආකාර කතා අහන කෙනා ඒ කතාවන්ගෙන් රැවටෙන්න
මුලා වෙන්නේ නැහැ. ඒකාන්තයේ සම්මා සම්බුදුන් වහන්සේ මෙබන්දයක් කේ කියලා තියෙනවා. මේ දේන සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළා කියලා හිතන්නවත් බෑ. ඒ නිසා රාග දේශ මොහ විනිවේටනය කිරීම පිණිසම බහැරලීම පිණිසම සම්මා සම්බුදුන් ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා යමකින් ලෝභ දෝෂ මොහ සංසිඳනවා නම් ඒම තමයි මාර්ගේ, ඒම තමයි ධර්මයේ කියලා මේ ආකාරයෙන් නොයෙක් ධර්මයේ පිළිබඳ උපතන සැක සංකා විමති ආදී විච්ඡේදනය කරලා දානවා, කපලා දානවා, දුරු කරලා බැහැර කරලා දානවා. කවු කාගේද මේ ධර්මයේ නැවත නැවත අහන කෙනාගේ? හතරවෙනි ආනිසංසයක් කියනවා දිට්ඨින් උජුං කරවති. බණ ඇහුවත් මේ මේ කරුණක් ඇත්ත තමා කියලා හිතුණත් වෙනත් කතාවක් ඇහෙනකොට මේ කෙනාගේ දෘෂ්ටිය බැහැරට යනවා නම් සිත ඍජු බවට පත් වෙන්නේ නැත්නම් ඒ ධර්මයේ පිළිපැදීම පිණිස නැවත නැවත ධර්ම ශ්‍රවණය කිරීම නිසා සම්මා දිට්ඨිය ඉපදීම නිසා මර මුලින් කිව්ව සකසංකා ආදී නැතිවීම හේතු කරගෙන ඒ අසුභ ධර්ම කාරණය පිළිබඳ තමාගේ සම්මා දිට්ඨිය ඍජුව පවතිනවා. මෙන්න මේ විදිහට දිට්ඨිය ඍජුව පවතින කෙනාම ඒ ධර්මයේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපදින කෙනා වෙනවා. එහෙමනම් ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපදින්න මූල හේතු භූත වෙන කාරණේ දිස්ත්‍යයේ ඍජු කර ගැනීම. මෙන්න මේ ධර්ම ශ්‍රවණයේ හතරවෙනි ආනිසංසය විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ ධර්මය අහන කෙනාගේ දෘෂ්ටිය ඍජු කරනවා. මෙතන දෘෂ්ටිය කියලා කියන්නේ සම්මා දිට්ඨියමයි මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර කරලා සම්මා දිට්ඨියේ සිට පිහිටවනවා, ඍජු කරනවා කොහොමද? අර පෙර කාලවල ඉන්ද්‍රකීලයයි කියලා රජවරුන්ගේ ඒ නෝරවලින් ඉන්ද්‍රකීලයක් පිහිටෙව්වා කියලා කියනවා. කොළවට උඩින් යන්තරමක් ඒ ඉන්ද්‍රකීලයේ උස නම් එපමණම උසක්, එපමණම දිගක් කොළව යටටත් එක කැනන ආකාරය දාලා කියලා කියනවා. ඒ නිසා සුළඟකින් තබා මේ ඇතුන් ආදියටවත් ඒ කන්න පෙරලන්න පුළුවන්කමක් නැහැ කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ තථාගත ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා රැඳිලා මේ විදිහට සිත මිත්‍යා දිට්ඨියෙන් නැමෙන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ටියෙන් සෙවෙන්නේ නැතුව හිත අර විදිහට පස්වෙනි ආනිසංසය චිත්තමස්ස පසීගති. ඒ ධර්මස්වණය කරන කෙනාගේ සිත පිරිසුදු බවට පැහැදිලිවට පත් වෙනවා. අනේ ඒකාන්තයෙන් මගේ ශාස්ත්‍රීය වහන්සේ ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සත්‍යය වාස්තවයි. ඒකාන්තයේ ධර්මයට අනුව සුපටිපන්න ආදී ගුණකල යුක්ත ලෝකී විතර පිළිතුරයි. තුලුවේ දසගාන ඉමේකෝ පිටකවේ පංචාල සංසාරෝනකෝ භන්තේ හේතුකෝ පච්චේ යේන තථාගතේ පරිණිද්ධතේ සත්‍යං මෝහනතිරත් පිටකෝ හෝති. මේ විදිහට ප්‍රශ්නයක් අහනවා එදා කිව්වේ සිංහතෝ දන්නවා මේ කිවිල කියලා කියන්නේ ශාක්‍ය දේශය. ආනන්ද අනුරුද්ධ බබු කිවිල දේවතාවට උපාල කියන මේ කියන මේ රාජ කුමාරයා අපි සිංහතෝ රහත් වෙලා උන්වහන්සේට වැඩම සිටින්න උපදිනවා. මාගේ ශාස්ත්‍රීය වහන්සේගේ පරිණතවාදී පස්සේ මේ සත් ධර්මයේ බොහෝ කාලයක් නොකවතුන අනේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් නොකවතුනවා නම් ඒකට හේතු එළඹෙන්න පුළුවන්. මේ ජීවමාන සම්මා සම්බුද්ධ
ඒකව පාලිකාටේ තේරු තමයි බෝරකෝ බන්තේ කියන්නේ. බන්තේ ස්වාමීනි හෝ හේතු කුමන හේතුවක්ද හෝ පත්‍යය කුමන පත්‍යයක්ද කුමන කාරණයක්ද යේන තථාගතයන් පරිණෝෂිතේ යම් කාලයක තථාගතයන් වහන්සේ පිළිවෙල සෑවාලන් කළා. සත්‍යම් මොන චිරස්තිතෝ හෝති මේතුන් සත්‍යමේ බොහෝ කාලයක් නොපවතිනවා නම් කෙටි කාලකින් පතුරු දාන වෙලා යනවා නම් ඒකට හේතු මොනවද? වාසුතු මහන්සේ ඉද කෙවිල තථාගතයේ පරිණෝෂිතේ වික්කු වික්කු නේ උපාසකා උපාසකා උපාසිකායෝ සත්තරි අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. පළවෙනි කාරණේ විදිහට පාණ්ඩුරාජයේ දේශනා කරනවා කිම් විලේනි මේ බුත් ශාසනය තුල යම් කාලයක තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමට පත් වෙනවා නම් ඒ ඊට පස්සේ බික්කු බික්කුණේ උපාසක උපාසිකා කියන මාගේ මේ ශ්‍රාවක ශ්‍රාවික සිවුරන පිරිස සත්තරි අගාරවා විහරන්ති අප්පතිස්සා. ශාස්ත්‍රීය වහන්සේ කෙරෙහි ඒ කට්ටිය ගෞරව රහිත වාසය කරනවා නම් අප්පතිස්සා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව හිස් මුදුනේ අරගෙන ඒක එහෙමමයි කියන මේ සත්‍යාවෙන් යුක්තව නොපිළිගන්නවා නම් නොයෙක් නොයෙක් වාද විවාද උපත්වනවා නම් ශාස්ත්‍රීය වහන්සේගේ අනුශාසනාව කෙරෙහි ගෞරව රහිත යටත්වයකින් නැතිව වාසය කරනවා නම් මේක පළවෙනි කාරණයයි මාගේ ඇවැයමෙන් මේ ශාස්ත්‍රීය ශාසනය විමර්ශනය කරාය කියලා පළවෙනි කාරණය කියන එක දෙවෙනි කාරණය තමයි ධම්මේ අගාරවා විහරන්ති අප්පතිස්සා. භාග්‍යවතුන් වහන්සේගේ ඇවැයමෙන් මේ වික්කු වික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවුරන පිරිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරේ ගෞරව රහිත යටත් කරගෙන ඇතුළු වාසය නොකරනවා නම් අන්න ඒ දෙවෙනි කාරණය මාගේ ඇවැයමෙන් මේ ශාස්ත්‍රීය ශාසනය විමසීමේ සංගේ අගාරවා විහරන්ති අප්පතිස්සා. මාගේ අවෑමෙන් යම් කාලයක සංඝයා ඕනෝන් කෙරෙහි සංඝයාට උපාසක උපාසිකාවන් කෙරෙහි සංඝයා කෙරෙහි උපාසක උපාසිකාවන් ගෞරව රහිතව යටත් පැවතුම් නැතුව වාසය කරනවා නම් මෙන්න මේ තුන්වෙනි කාරණයක් මේ ශාස්ත්‍රීය වහන්සේගේ අවෑමෙන් ශාස්ත්‍රීය වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් ඉස්සරතුනා නම් විනෝදයෙන් හතරවෙනි කාරණය චිත්තාය අගාරවා විහරන්ති අප්පතිස්සා. මේ සිවන පිරිසම භික්ෂු තමාගේ උපසම්පදා සීලයට ගෞරව නැතුව ඒ ශික්ෂාපද සීලයට අගෞරව වාසය කරනවා නම් අනේ මාගේ ශාස්ත්‍රීය වහන්සේ මහා කාරුණිකයි. අනේ මාගේ ශාස්ත්‍රීය වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. මේ ශික්ෂාපද බැලුවේ අර්ථ දුක් පිණිස පීඩා පිණිස නෙමෙයි අපි කෙරේ ඇති අනුකම්පාවෙන් නෙමෙයි කියන මේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ ගෞරව නැතුව භාග්‍යවතුන් වහන්සේ බදාළ ශික්ෂාපදය කෙරේ යටත් පැවතුම් නැතුව ඊට අනුගම් වූ පැවතුම් නැතුව යම් කෙනෙක් ඒ ශික්ෂාවට අගෞරවයෙන් වාසය කරනවා නම් මෙන්න මේ ශික්ෂාවට අගෞරවයෙන් වාසය කිරීම හේතු කරගෙන මේ බුද්ධ ශාසනය ඊළඟට භික්ෂුන් විතරක් නෙමෙයි මෙකට භික්ෂුණී මේ පෘථිවිය තුළ නැහැ. ඒ නිසා තුන්වෙනි කොටස විදියට ගන්න අපි උපාසකව ගත්ත උපාසක පිරිස තමා විසින් නිදි පන් උපාසක උපාසිකාවන් විසින් භාග්‍යවතුන් වහන්සේ තිසරණගත මේ උපාසක උපාසිකාවන්ට යම් නිත්‍ය සීලයක් වශයෙන් පංච සීලයක් ආරක්ෂා කිරීමට කරුණාවෙන් යම් අවවාදයක් කළා නම් ඒ බැහැරට දාලා ක්ලේශයන්ට යට වෙලා
ශේෂ වසවය චිත්ත වසවය ඒ පංචශීල ධර්මයේ නොපිහිටා ඒ අතික්‍රමණය කරනවා නම් ඒ ධර්ම සීමාව පිටගෙන ඒ ධර්ම සීමාව බැහැරට යනවා නම් ඒ උපාසක උපාසිකාවෝ විසින් තමාගේ ශික්ෂාවට අනුකූල වාසය කළා යටත් පැවතුම් නැතුව වාසය කළා කියලා කියනවා. මෙන්න මේ ශික්ෂාවට ගෞරව රාශිය යටත් පැවතුම් නැතුව මේ කැවිදි කි දෙවලම වාසය කරනවා නම් ඉබල කාරණයක් තමයි මේක. මේ කුසාස ඊළඟට පස්වෙනි කාරණයක් කියනවා අන්නමන්නම් අගාරවා විරහිත ප්‍රතිසා. පැවිදි කිරසත් ඔවුනකට ගෞරව රහිත වාසය කරනවා ගෞරව නොකරනවා. උපාසක උපාසිකාව ඔවුනකට ගෞරව රහිත වාසය කරනවා යටත් පැවිදි නැති වාසය කරනවා. දීපිරික පැවිදිකල් අභිසරා කටයුතු කරනවා නම් පැවිදි පිරිසත් ගිහියන්ට ගෞරව කරන්නේ නැතුව සමාජයේ සේවකයන් හා සමාන කුලීකරුවන් හා සමාන කරනවා. ඉහළට නියෝග දෙන්නම් බාරපත් වෙනවා. මේ භික්ෂු භික්ෂුණී පාසක උපාසක කියන සිංහල පිරිසන් ආගෙද අපේ නෙමෙයි අසාධාරණ පිරිස. කතාවට ගොඩ පිරිසකට ඕනෝට බෑ ගෞරව කරමින් ඕනෝට බෑ කතාත් ඒ නිසා මේ භික්ෂු භික්ෂුණී පාසක යම් කාලයක මේ වාද විවාද උපදවන මේ ධර්මය මේ අධර්මය මේමයි ධර්මයේ මාර්ගය අපි මේ ධර්මය දන්නේ මේ අය ධර්මය දන්නේ නැහැ කියන මෙබඳු වාද විවාද උපදවමින් ඒ එක්කම ඕනෝට ගෞරව රහිත වාසය කරනවා නම් යටත් පැවතුම් නැතුව වාසය කරනවා නම් නිකාය වශයෙන් ඒ ඒ ගුරුකුල වශයෙන් ආදී නොයෙක් ආකාරයන්ගෙන් බෙදින යම් කෙනෙක් වාසය කරනවා නම් ඒ අය ඒකාන්තයෙන්ම ඔවුන්ට ගෞරව නොකරන පිරිසක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණේ යම් කාලයක මේ බුද්ධ ශාසනය තුළ විද්‍යමාන වෙනවා නම් අන්න ඒ කාලයක භාග්‍යතුන් වහන්සේගේ මේ ශාසනය අතුරුදහන් වීමට පත් වෙනවා බොහෝ කාලයක් නොපවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අයංකෝ කිම්බල හේතු අයං පච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්දම්මෝ කිරක්කිතකෝ හෝති. මේ බුද්ධ ශාසනය මගේ ඇවෑමෙන් බොහෝ කාලයක් නොපවතිනවා නම් මෙන්න මේ හේතු පහ මේ කාරණා පහ වෙනවා කියලා එදා කිම්බිල මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අටුවාවේ විස්තර කරනවා කොහොමද ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ ගෞරව නැතුව වාසය කරන්නේ යටත් පැවතුම් නැතුව වාසය කරන්නේ කියන කාරණය. සත්තරි අගාරව අපතිස්සාති ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ අගෞරව සහිතව යටත් පැවතුම් නැතුව වාසය කරනවා කියලා කියන්නේ චේතියංගනාදේසු චත්තං ධාරෙත්වා උපාහන ආරුහ විචරන්තෝ නාන ප්‍රකාරංච නිරත්තක කතං කතෙන්තු සත්තරි අකාරවා විහෙරති නාම. අටුවාව විස්තර කරන කොහොමද ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පස්සේ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව නොකළා වෙන්නේ. දැන් ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවිලා. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යමාන නැහැ. එතකොට අවිද්‍යමාන ශාස්ත්‍රඥ වහන්සේට කොහොමද අගෞරව කළා කියලා කියන්නේ. ඒක තමයි මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ඇවෑමෙන් අපිට අද ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේ හා සමානවම ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේට මලක් පූජා කළොත් පහනක් පූජා කළොත් ආහාර පූජාවක් ආදී වස්තු පූජාවක් ආදී යමක් කළොත් එදා ඒ ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේට කළා හා සමානවම ආර්ථ ආනිසංස පවතිනවා කියලා කියනවා. මෙන්න මේ ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා කරන පූජාවෙත් ඒ නිසයි මේ දීර්ඝායස්ක ලෝ මේ අවුරුදු 100ක් පමණ අවුරුදු 80ක් පමණ ආයු වලදා පිරිනිවන් පාවදා මේ ගෞතම සම්මා සම්බුදුන් වහන්සේගේ ශාසනය අපවැන් නමුත දීර්ඝ කාලයක් පුරාවට පින් කර ගැනීම පිණිස ඒ තථාගතයන් වහන්සේගේ දේහයේ ඒ ශරීර ධාතු ශරීර කොටස්
මේ විදියට ඒකේතන විසිරලා ගිහිල්ලා චෛත්‍යාගේ නිර්මාණය වෙලා මේ ධාතු වන්දනාවක් පවතින භාග්‍යවතුන් වහන්සේ අදිස්ථාන කළේ. අන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරන ගොඩනැගු මේ චෛත්‍යාංගන ආදී චෛත්‍ය මිදුල් ආදී යම් කෙනෙක්, එතකොට චෛත්‍ය විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේට පාරිභෝගික උපකාර වූ මේ බෝධීන් වහන්සේලා සහ අනිකුත් පටිය ධාතු, චීවර ධාතු, පාත්‍ර ධාතු ආදී යම් තැනක චෛත්‍ය ආදී වශයෙන් නිර්මාණය කළ තියෙනවා නම් ඒ තැන භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කළ ස්ථාන බැවින් ඒ ජීවමාන බුදුන් වහන්සේ හා සමානවම ගෞරව කළ යුතු වැඳිය පිටියට ස්ථාන වෙනවා. ඒ වඳින පුදන ස්ථාන වඳින පුදන අයට ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේට හා කළ වැඳීමක් පිළිමක් හා සමානවම ආනිසංස ලැබෙනවාද? අන්න එබඳෝ චෛත්‍ය බෝධි ආදී ඒ ආසන්නයට ගිහිල්ලා යම් කෙනෙක් චත්තන්දාරයත්ව කුඩ ඉහළගෙනම ඒ චෛත්‍ය ආදියෙහි හැසිරෙනවා. අවුව නිසා හෝ වැස්ස නිසා උපාහන ආරෝහිය, ඒ කියන්නේ සෙරප්පු ආදිය ගලවන්නේ නැහැ. ඒ සෙරප්පු මතම ඉඳගෙන ඒ බෝධි මළුවල චෛත්‍ය මළුවල ඇවිදිනවා නම් ඒ බෝධි මළු චෛත්‍ය මළු ආදියේ ඉඳගෙන නානා ප්‍රකාරයන්ට නිරත්තක කතං කතෙන්තෝ නොයේ ආකාර වූ තම තමාට හුරු පුරුදු වූ නිරර්ථක කතා කරමින් ඉන්නවා නම් අන්න ඒ නිරර්ථක කතා කරන අය අර උපාහනා දරණ චත්ත දරණ නොයේ විකාර ඇඳුම් ආදිය ඇඳගෙන මේ ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේ නේද කියන මේ සිහිය නැතිකම නිසා එහෙම කරන්නේ. ඒ සිහිය නැති වෙන්නේම ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරව නැති නිසායි, යටත් පැවතුම් නැති නිසායි. හිතල බලමු අපි ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේ යම් තැනක වැඩ හිටියා නම් අපි කුඩ දරාගෙන ඇවිදිනවාද, සෙරප්පු මත ඇවිදිනවාද, භාග්‍යවතුන් වහන්සේගේ හමුවේ නොයෙක් ඕපදෝප කතා කියනවාද නැහැ. අන්න ඒ නිසා ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේ හා සමය ස්ථානයේ තබාගෙන මේ චෛත්‍ය බෝධි ආදී මළුවල අපි හැසිරෙන්න ඕන යම් කාලයක. මේ පිරිස මේ විදිහට චෛත්‍ය මළු, බෝධි මළු ආදීෙහි ජීවමාන සම්මා සම්බුදුන් වහන්සේ කියන මේ හැඟීම නැතිව, ගෞරව නැතිව, ලැජ්ජා බය නැතිව හැසිරෙනවා නම් අන්න ඒ කාරණේ කියනවා භාග්‍යවතුන් වහන්සේට ගෞරව රහිතව යටත් පැවතුම් නැතුව වාසය කළා කියලා. ධම්මේ අගාරව අප්පතිස්සාති අටුවාවේ කියනවා මේ ධර්මයට අගෞරව සහිතව යටත් පැවතුම් නැතුව වාසය කළා වෙන්නේ කොහොමද? ධම්මස්සවනන්තේ පන නිසීදිත්වා, මේ ධර්මය අහන්න ඇවිල්ලා මේ ධර්ම සභාවේදී ඉඳගෙන නිද්දායන්තෝ නිදි කිරා වැටෙනවා නම් නිදා ගන්න පෙළඹෙනවා නම් ඒ විදිහටම නානප්පකාරංච නිරත්තක කතං කතෙන්තෝ නොයෙක් වැදෑරු මේ ස්වර්ග මොක්ෂ මාර්ගයන් ආවරණය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වර්ගයට මොක්ෂයට අන්තරාය කරයි පවතින්නා වූ මේ ධර්මයෙන් තුර වූ අර්ථයෙන් තුර වූ යම් නිරර්ථක වූ කතාවෝ වෙනවා නම් ඒ කතා මේ ධර්ම සභා මණ්ඩපයටත් ඇවිල්ලා කරනවා නම් අන්න ඒ අය ධර්මයට ගෞරව රහිතව යටත් පැවතුම් නැතුව වාසය කළා කියලා කියනවා. එබඳු කාලයක් වෙනවා නම් ඒ කාලයේදී මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් නොපවතින වේගයෙන් අන්තර්ධානය කරා යන ශාසනයක් වෙනවා. සංඝ මජ්ජේ බාහා වික්කේපක නානත්ත කතං කතෙන්තෝ තේරේ නව මජ්ජිමේසු චිත්තිකාරං අකරන්තෝ සංඝේ අගාරවා අප්පතිස්සා විහෙති නාම. සංඝයාට කොහොමද අගෞරව කළා වෙන්නේ, ගෞරව රහිතව වාසය කළා වෙන්නේ? සංගමදට සංඝයා හෝ පැමිණිලා සංගමදට පැමිණෙන ඉස්තවීර භික්ෂුවක් හෝ නවක භික්ෂුවක් හෝ මධ්‍යම භික්ෂුවක් හෝ ඒ ඉස්තවීර මධ්‍යම නවක කියන මේ තුන් අදාරම් වූ භික්ෂූන්ටම භික්ෂූන් විසින්ම ගෞරව කරන්න ඕන. අනේ මේ මගේ කෙනෙක් නෙමෙයි, අනේ මේ අසවලා නෙමෙයි, අසවල කුලේ අසවල ජාතියේ කෙනා නෙමෙයි, ඒකාන්තයෙන් මේ සසර දුකින් මිදීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයට පැහැදිලා මේ සංඝ රත්නය කරා පැමිණියේ
මේ තථාගත ශ්‍රාවක සංඝයා අතර කෙනෙක් නේද? උන්වහන්සේට මම ගරු කළ යුතුමයි කියන මෙන්න මේ ශ්‍රද්ධාව පෙරට කර නොගෙන යම් කෙනෙක් නොඑක් ආකාර දොස් ආදී පවත්වමින් සංඝයාට යම් භික්ෂුවක් හෝ දොස් කියනවා නම් ගෞරව රහිතව වාසය කරනවා නම් සංඝ මැදට පැමිණිලා සිවුරු හරියට පොරවගන්නේ නැතුව උස්සන මහාඬ ඇතිව නුඹ මොනවද දන්නේ මමයි දන්නේ අපේ ගුරුවරයයි හරියට දන්නේ නුඹලාගේ ගුරුවරු හරියට දන්නේ නැහැ අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දන්නේ නුඹලා මොනවද දන්නේ මේ විදිහට නොඑක් මැදෑරුම් වූ දොස්පරස් ඕනෝන් අතර පහල කරනවා නම් අත්පය හොලවමින් අත්පය උස්සමින් නොඑක් ආකාර විදියට ගෞරව රහිත වාසය කරනවා නම් ඉස්තවීර මධ්‍යම නාමක භික්ෂුන් හට ඕනෝන් කෙරෙහි සිත් ඇදගන්නා ආකාරයෙන් කටයුතු කරන්නේ නැත්නම් සිත් පෙළෙන ආකාරයට හිත් දූෂ්‍ය වෙන ආකාරයට කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් මෙන්න මේකට කියනවා සංඝයා කෙරේ ගෞරව රහිතව වාසය කළා කිය යටහත් පැවතුම් නැතුව වාසය කළා කිය භික්ෂූන් ඕනෝන් අතරත් භික්ෂූන් කෙරෙහි උපාසක උපාසිකාවක මේ විදිහට ගෞරව රහිතව වාසය කරනවා නම් මෙන්න මේ කාලයට මේ බුද්ධ ශාසනය පිරිහෙනවා මේ බුද්ධ ශාසනය පිරිහෙවන්නේ කවුද එහෙමනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ශාසනයේ ඇතුළේ පිට සමයි සික්ඛං අපරිපූර්යන්තෝ සික්ඛං සික්ඛාය අගාරවා අපටිසානා ශික්ෂාවට ගෞරව නොකළා ශික්ෂාවට යටත් පැවතුම් නැතුව වාසය කළා වෙන්නේ කොහොමද ඒ තමා සමාදන් වූ ශික්ෂා පදයම පරිපූර්ණය කරන්නේ නැත්තම් සමාදන් වූ ශික්ෂා පදයට ගෞරව කරන්නේ නැතුව ඒ ශික්ෂා පදයට අනුලම් වූ පැවතුම් නැතුව වාසය කරනවා නම් උපසම්පදා භික්ෂුන් උපසම්පදා සීලයට ගරුණ කරනවා නම් සාමණේර පිරිස සාමණේර සීලය පූර්ණය කරන්නේ නැත්නම් ගිහිගේ වාසය කරන මේ උපාසක උපාසිකාවෝ නිති පංසල් සුරකින්නේ නැත්නම් මෙන්න මේකට කියනවා ශික්ෂාවේ පරිපූර්ණකාරී නොවුනා ශික්ෂාවේ පරිපූර්ණකාරී නොවීමම තමා ශික්ෂාවට කළ අගෞරවය ශික්ෂාවට කළ මැඩීම වෙන්නේ මෙන්න මේ කාරණේ යම් කාලයක අපි අතරින්ම නැගිනවන ඒක මේ බාහිරින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මලකඩ හැදෙන්නේ ඒ යකඩෙන්මයි ඒ යකඩේ විනාශ කරන්නේ යකඩෙන් හැදෙන මලෙන්මයි අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනය බාහිර බලපෑමකින් නෙමෙයි විනාශ වෙන්නේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අපරතින්මයි ඒකට එකම කාරණය ගෞරව නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කිරීම මේ ගෞරව නැ යටහත් පැවතුම් නැ කියලා කියන්නේම ශ්‍රද්ධාව නැ කියන කාරණය ඊළඟ පස්වෙනියට කියවනේ අඤ්ඤමඤ්ඤං අගාරවා අප්පතිස්සා විහෙරති කියලා මේ අඤ්ඤමඤ්ඤං අගාරවා අඤ්ඤමඤ්ඤං කලහ බණ්ඩනා දේනි කරන්තෝ අඤ්ඤමඤ්ඤං අගාරවා අප්පතිස්සා විහෙරති නාම ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ නම් වැදෑරුම් වූ මේ බුද්ධ ශාසනයේ කරුණු කාරණා අරගෙන විනය වශයෙන් සූත්‍ර වශයෙන් අභිධර්ම වශයෙන් පෙළ වශයෙන් අටුවා වශයෙන් ආචාර්ය වාද වශයෙන් නිකාය වශයෙන් ආදී අද මේ අපිට අහන්න දකින්න ලැබෙන නොයෙක් මේ විපරීත මේ දේවල් නිසා මොකද්ද වෙන්නේ ඔවුනොවුන් අතර වාද ભેද කලහ බණ්ඩන විවාද නුඹ මොනවද දන්නේ අපි දන්නේ නුඹලා මොනවද කියන්නේ අපි හරිදේ කියන්නේ මෙන්න මේ විදියට එකම ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නන් වැදෑරපු ભેද බින්නෑන්ට පත්වලා යම් කාලයක ඔවුනොවුන් අතර වාද විවාද මේ බුද්ධ ශාසනය තුළ පැන නගිනවා නම් අන්න ඒ කාලයට මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවාමයි ඒක නතර කරන්න වෙන කිසිම කෙනෙකුට බෑ ඒක නතර කරන්න රටේ නීති සම්පාදනය කරලා බෑ ඒක නතර කරන්න වෙනත් රටකින් කෙනෙක් ගෙනල්ලා මේ රටේ රජකම් කෙරෙව්වත් හරියන්නේ නෑ මේ විනාශය කවුද මේ බුද්ධ ශාසනයට කරන්නේ අපිමයි මෙන්න මේ කාරණේ බුදුන් වහන්සේලා දේශනා කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන්නේ අපි මෙන්න මේවා අද මේ මොහොත වෙනකොටත් අපි ළඟ තියෙනවා නම් මෙතනින් අද මේ ධර්ම දේශනාව අහලා නැගිටින්න ඕනේ
අනේ මම ළඟ මේ ධර්ම තියෙනවා, මේ අසත් ධර්මය තියෙනවා, ඒ නිසා මම මේ කරන්නේ තනිවම මේ බුද්ධ ශාසනයට විනාශයක්. මේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ මම තනිවම නෙමෙයි, තව පිරිසකුත් එකතු කරගෙනමයි. අනේ ඒ නිසා එදා මම දිහා දැකගෙන කිව්වා හා සමානව නේද මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මහා කාරුණිකයන් වහන්සේ එදා මම දිහා දැකගෙන දේශනා කළා හා සමානව මේ ධර්මයේ මම අද දරාගෙන මෙබඳු අසත් ධර්මයක් මෙබඳු අගෞරවය බුදුන් දහම් සමය ශික්ෂා සහ මේ බුද්ධ ශාසනයේ සිවවන පිරිස කෙරේ පැවතුනා නම් මම මේ මොහොතේ ඒ සියල්ල අතහැර ගන්නවා. මේක තමා ධර්ම ශ්‍රවණේ ආනිසංස කියලා සිත හදාගෙන සිත ඍජු කරගෙන යම් කෙනෙක් අලුතෙන් හිතන්න පටන් ගන්නවා නම් ඒක මේ බුද්ධ ශාසනයේ වැඩිමත්මයි කියලා සම්මා සම්බුදු දේශනා කරනවා. ඒක නට එහෙම කරන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියක් තිබුණ පමණයි. ඒ නිසායි අර හතරවෙනි කාරණයට කිව්වේ ධර්ම ශ්‍රවණේ දිට්ඨි මුදුන් කරෝති, පස්සෙනියට කිව්වේ චිත්තමස්ස පසීදති කියලා. ඒ කෙනාගේ හිත ඒකාන්තයෙන් ගල් කැටයක් සුළු හෝ වේවා, ඒ වතුරකට දැම්මොත් ඒ සුළු ගල් කැටේ කියලා නෑ, ඒ වතුර මත පාවෙන්නේ නෑ, වතුරේ මැද රැඳෙන්නේ නෑ. අඩිය කරාම යන්නේ කොහොමද? ඒ පැහැදුම් සිත ඇති කෙනාගේ සිතත් ඒකාන්තයෙන් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවනවා, ධර්මයේ කෙරෙහි සිත පහදවනවා, සංඝයා කෙරෙහි සිත පහදවනවා. මෙතෙක් කල් පංචශීලයේ දුබලතන් තිබුණා නම් අනේ මේක මට අලාභයක් නේද කියලා අර පැහැදුම් සිතින් මේ ධර්මය දැකගෙන ඒ කෙනා ඒ ශික්ෂාවේ පරිපූර්ණ බවට පත් වෙනවා. ඒ ශික්ෂාවේ පරිපූර්ණ බවට පත්වන කෙනාට කවදාවත් බෑ සංඝයාට දොස් කියන්නේ, උපාසක උපාසිකාවන්ට දොස් කියන්නේ. ඇයි? අනේ මේ සංසාර ගමන නම් වෙන මේ විදිය දුක්තරි දෙයක්. විටක අපිට හරි දේ හිතෙනවා, විටක අපිට වැරදි දේ හිතෙනවා. ඒ නිසා මම ආද යම් මේ සද්ධර්මයක් අහලා මේ විදියට දෘෂ්ටිය පිරිසිදු කරගත්තා නම් අනේ මේ කෙනාගේ දෘෂ්ටිය පිරිසිදු කරගන්නත් මම සද්ධර්මයටම මේ කෙනා යොමු කරන්න ඕනේ කියන මේ අනුකම්පාවම අනිත් කෙනා කෙරේ උපදිනවා. ඔවුන් සමග වාදයක් විවාදයක් කලහ විග්‍රහ ආදියක් පැනවෙන්නේ නැහැ. මෙන්න මේ කියන කරුණු පහම දැන් තමා තුළ තියෙනවා නම් තමා හුදකලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා සේනාපතියෙක් බවට පත් වෙනවා. එතකොට මේ ධර්මය කියනවා වගේම ධර්මය අහන පිරිසක් ඉන්නවා. ධර්මය අහන හතර දෙනෙක් ගැන බුදුන් වහන්සේ දේශනා කරනවා. කවුද ඒ හතර දෙනා? රූපප්පවාන රූපප්පසන්න පුද්ගලෝ. මේ ධර්මය අහන මේ ලෝකේ මේ පුද්ගල වර්ග හතර දෙනෙක් ඉන්නවා. කවුද පළවෙනි කෙනා? රූපප්පවාන රූපප්පසන්න පුද්ගලෝ. කෙනෙක් ප්‍රසාදයට පත් වෙන්නේ ඒ පුද්ගලයා මනර බලන්නේ ඒ කෙනාගේ රූපය දිහා බලලා. ලස්සනයි නම් ඒ කෙනා මොහු හොඳ කෙනෙක්, මොහු කෙරේ පහදින. ඒ පුද්ගලයා අනිත් පුද්ගලයාව මනින්නේ මොකෙන්ද? තරාදිය මොකද්ද? මිම්ම මොකද්ද? රූපය. රූපය විරූප නම් ඒ කෙනාව බැහැර කරනවා, ප්‍රසාදතාවයක් ඇති කරගන්නේ නැහැ. මෙහෙම පිරිසක් ඉන්නවා. මේ පිරිස ගැන කියනවා බුදුන් වහන්සේලා, අටුවාචාර්ය වහන්සේලා විස්තර කරනවා. මේ සියලු සත්‍යයන් අතර මේ සියලු සත්‍යයන්ගෙන් තුනෙන් දෙකොටසක්ම අනිත් කෙනාගේ රූපය දිහා බලලා රූපයෙන් ප්‍රමාණය කරනවා. රූපේ මේ පුද්ගලයන් මෙබඳුව කියන මනින් කෙනා. එතකොට ඒ කෙනා මේ සත්‍ය සංවාසය තුළ බොහෝ පිරිසක් මුළු සත්වයන්ගෙන් තුනෙන් දෙකොටසක්ම මේ විදිහට රූපය මතයි පුද්ගලයා තුලනය කරන්නේ මනින්නේ. තව කොටසක් ඉන්නවා ගෝසත් ප්‍රමාණ ගෝසත් ප්‍රසන්නව පුද්ගලයා. එතකොට දෙවැනි කොටසක් ඉන්නවා මේ කෙනා මෙබඳු කියලා විනිශ්චය කරන්නේ මනින්නේ. ඒ කෙනා පිළිබඳ රටේ ලෝකයේ ඇහෙන කීර්ති රාවේ හේතු කරගෙන මේ කෙනා මෙබඳ කෙනෙක්, මේ කෙනා ධනවතෙක්, මේ කෙනා උගතෙක්, මේ ආදී වශයෙන් යම් කීර්තියක් පැනගෙනා නම් එහෙනම් උගතෙක් නම් ඒ කෙනා හොඳ කෙනෙක් වෙන්න ඕන.
ධනවතෙක් නම් හොඳ කෙනෙක් වෙන්න ඕන. බලවතෙක් නම් හොඳ කෙනෙක් වෙන්න ඕන. මේ විදිහට අසවලා මෙහෙම වෙන්න පුළුවන් කියලා අපි මනිනවා මොකෙන්ද? ඒ කෙනා පිළිබඳ ඇහෙන කීර්ති රාවේ ගුණ කතාව. යම් කෙනෙක් කෙරෙහි අගුණයක් අප්‍රසාදයක් ලෝකේ පළ වෙලා තියෙනවා නම් ඒ කෙනාගේ ගුණ ඇතත් අපි අර ගුණ පිරික්සන්න යොමු වෙන්නේ නැහැ. මෙබඳු කතාවක් ලෝකයේ තියෙන එහෙනම් ඒක එහෙමම වෙන්න ඇති, ඇත්ත වෙන්න ඇති කියලා අර ලෝකයේ නැගෙන කතාවට අනුමානය කරනවා මනිනවා. ඔහු හොඳයි නරකයි කියලා මනින්නේ අන්න අර පුද්ගලයා කෙරේ පැතිරලා තියෙන කතාවට අනුව. මේ පිරිස ගැන කියනවා අටුවාචාර්යන් වහන්සේලා මේ සත්වයන් අතර පහෙන් හතර කොටසක් මේ විදියට අනිත් කෙනා කෙරේ ඇසෙන කතාවට අනුව ප්‍රමාණය කරනවා මනිනවා කියලා. රූපයටත් වඩා බලවත් කොටසක් පහෙන් හතරක් කියලා කියන්නේ රූපයට අනුව මැන්නේ තුනෙන් දෙකොටසයි. මේ ඕනම කෙරේ ඇසෙන ලෝකයාගේ කතාවට අනුව පහෙන් හතර කොටසක් ප්‍රසාදයට හෝ අප්‍රසාදයට පත් වෙනවා. තුන්වෙනි පිරිසක් ඉන්නවා ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ පුද්ගලෝ. ලෝකේ කියලා කියන්නේ මේ සප සම්පත් අතහැරලා මේ ගොරෝසු වෘත දකිනවා නම් මේ ගොරෝසු වෘතයට කැමති. රජ කෙනෙක් වේවා, සිටු කෙනෙක් වේවා, මේ සම බ්‍රාහ්මණ ආදී කෙනෙක් වේවා, පෙර අකුසල කර්මයක් නිසා හෝ ඒ කෙනා මේ ගොරෝසු තපස් වෘතයක් රකිනවා නම් සප සම්පත් තියෙද්දිත් ඒවා විඳින්න පිනක් හෝ නැතුව ඒවා බැහැර කරලා ඉන්නවා නම් එහෙම නැත්තම් මේ සැප සම්පත් විඳීමෙන් සංසාර විමුක්තිය ලබන්න බෑ, දුක් විඳීමෙන් සංසාර විමුක්තිය ලැබෙනවා කියන මේ මිත්‍යා දෘෂ්ටියක් හෝ නිසා ඒ කෙනා යම් මේ ගොරෝසු වෘතයක් තවුස් වෘතයක් රළු පැවැත්මක් ජීවිතය ගෙනියනවා නම් අන්න එබඳු පිරිස් කෙරෙහි පහදිනවා කියලා කියනවා. එතකොට ඒ කෙනා මෙන්න මෙබඳු ගොරෝසු වෘතයක් මේ විදිහේ ගොරෝසු අඳුම් අඳින්න, මේ විදිහේ ගොරෝසු ආහාර ගන්න, සෙරෙප්පු දාන්නේ නැහැ, සීතලට ආවරණයක් කරගන්නේ නැහැ, එලිමහනමයි ඉන්නේ, වැස්සට තෙමෙනවා, මහරෑත් නාන, මෙන්න මේ විදිහේ නොයෙක් තපස්සුත අපිට ඇහෙනවා නම් වස්ත්‍රයකටවත් ලෝභ හිතක් නැහැ, ඒ නිසා නිර්වස්ත්‍රව හොය ඉන්නවා, බිම නිදා ගන්න. මෙන්න මේ විදිහේ කතා ඇහෙනකොට අපිට ඒකාන්තයෙන් හිතෙනවා අනේ මේ අය නම් මහා ගුණවත්තයි මහා සිල්වත්තයි, ඒ නිසා මෙහෙම ඉන්නේ. මෙන්න මේ විදිහට මේ ගොරෝසු වෘතයේ පහදින පිරිස ගැන කියනවා අටුවාචාර්යන් වහන්සේලා අර රූපේ පැහැදුන ප්‍රමාණය තුනෙන් දෙකයි. අර පුද්ගලයා පිළිබඳ ඇති වෙන ප්‍රසාද කතාවට පහදින ප්‍රමාණය පහෙන් හතරයි. මෙන්න මේ ගොරෝසු වෘතයට පහදින පිරිස ඊටත් වැඩි සත්වයන් අතරින් 10න් 9 කොටසක්ම මෙන්න මේ ගොරෝසු වෘතයට පහදිනවා කියනවා. ඊළඟට හතර වෙනි කොටසක් ඉන්නවා ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ පුද්ගල. කවුද හතර වෙනි කෙනා? ධර්මයෙන් ප්‍රමාණ කරලා ධර්මයෙන් පහදින පුද්ගලයෙක් ඉන්නවා. අර සතර වැදෑරුම් පුද්ගලයන් අතර පළවෙනි කෙනා රූපය ප්‍රමාණ කරගන්නවා, දෙවෙනි කෙනා ඒ පුද්ගලයා පිළිබඳ රටේ ලෝකයේ ඇති කතාවට අනුව පහදිනවා, තුන්වෙනි කෙනා ගොරෝසු වෘතයට අනුව පහදිනවා, හතරවෙනි කෙනෙක් ඉන්නවා ධර්මයටම අනුවයි පහදින්නේ. රූපය නිසා පහදින්නේ නැහැ. ලස්සන කෙනෙක් වේවා, කැත කෙනෙක් වේවා, ඒ කෙනා කෙරෙහි ලෝකයා අතර කීර්ති කතාවක් නැගිලා තිබුණත් එකයි, අපකීර්තියක් නැගිලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඒ කෙනා ගොරෝසු වෘතයක් රැක්කත් එහෙම නැතුව සාමාන්‍ය ගැළපෙන සැප සම්පත් ඇතිව වාසය කළා, ඉහළම සැප සම්පත් ඇතිව වාසය කරන කෙනෙක් වුණා, ඒ සැප දුක් ඒ බාහිර දේවල් කිසි දෙයක් සලකන්නේ නැහැ, දහමට අනුව ඒ පුද්ගලයාගේ කාය කර්මය කොහොමද, වාග් කර්මය කොහොමද, මන කර්මය කොහොමද, ඒක නම් මොකද්ද කියන්නේ, මොකද්ද කරන්නේ, අනිත් අයට මේ විදියට කොහොමද එයා සමාදම් කරවන්නේ, ඒ කෙනා කියන දේ ලෝභ දෝෂ මෝහ වඩන ධර්මයක් දෙයක් කියන්නේ, අලෝභ අදෝෂ ධර්ම වඩන දෙයක්ද කියන්නේ, මිත්‍යා දෘෂ්ටියක්ද ප්‍රකාශ කරන්නේ, සම්මා දිට්ඨියක්ද ප්‍රකාශ කරන්නේ,
ඔහු පිළිපදින්නේ සම්මා දිට්ඨියට අනුවද මිත්‍යා දිට්ඨියට අනුවද කියලා මේ විදිහට ඒ පුද්ගලයා කෙරෙහි ධර්මයෙන් විද්‍යමානද අවිද්‍යමානද කියන මේ කාරණය ධර්මයටම අනුව පහදිනවා අධර්මයට පහදින්නේ නැහැ. ඒ විදිහට ධර්මයටම අනුව පැහැදිලා ධර්මය කෙරෙහිම ප්‍රසාද වෙලා යම් කෙනෙක් ඒ පුද්ගලයා මෙබඳු ධාර්මික පුද්ගලයෙක් කියලා විනිශ්චය කරනවා නම් මෙන්න මේ හතරවෙනි කෙනත් මේ ලෝකයේ විද්‍යමානයි කියලා කියනවා. රූපප්පමාන රූපප්පසංග පුද්ගලය තුනෙන් දෙකොටසක් කියලා කිව්වා. ගෝසප්පමාන ගෝසප්පසංග පුද්ගලය පහෙන් හතරක් කියලා කිව්වා. ලෝකප්පමාන ලෝකප්පසංග පුද්ගලය 10න් 9ක් කියලා කිව්වා. මේ ධර්ම ප්‍රමාණ ධම්මප්පසංග පුද්ගලය ගැන අටුවාචාර්ය වහන්සේලා කියනවා ලක්ෂයකට එකයි කියලා. බලන්න මේ ධර්මයේ පාදින පිරිස කොච්චර දුර්ලභද. එහෙමනම් මේ ලක්ෂයකට එකක් වූ දුර්ලභ පුද්ගලයා වෙමි කියලා මේ පින්වතුන් සිත අදිෂ්ඨාන කරගන්නට ඕනමයි. ඇයි මේ පුද්ගලයා අතිශය දුර්ලභයි. ඒ නිසා මම මේ ලක්ෂයෙන් එකක් වූ පුද්ගලයා වෙනුවෙන් මේ ධර්ම දේශනා කරන්නේ. අනිත් අයත් අහගෙන ඉන්නේ. මම සලකනවා මේ සියලු දෙනා මේ ලක්ෂයෙන් එකක් වූ පුද්ගලයා අතරින් ගිහිලා ආවර්තමානයි කියලා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළ සියලු සත්‍යයි. රස වශයෙන් ඒක විදයි ඒ එකම නිවන රසයමයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. ධර්ම විනය වශයෙන් මේ බුද්ධ ශාසනයේ ද්විවිධයි විනය සූත්‍ර වශයෙන් ධර්ම විනය වශයෙන් පිටක වශයෙන් කල්යාණ වශයෙන් බුද්ධ වචන වශයෙන් ත්‍රිවිධයි පිටක වශයෙන් විනය සූත්‍ර අභිධර්ම කල්යාණ වශයෙන් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිවසන කල්යාණ බුද්ධ වචන වශයෙන් ප්‍රථම බුද්ධ වචන මධ්‍යම බුද්ධ වචන පරිවසන බුද්ධ වචන වශයෙන් ත්‍රිවිධයි නිකාය වශයෙන් පංචවිධයි දීඝ නිකාය මජ්ඣිම නිකාය ආදී මේ විදිහට නිකාය වශයෙන් පංචවිධයි අංග වශයෙන් නාවිදයි සුත්තකයේ වෙයාකරණ ආදී වශයෙන් මේ නවාංග බුද්ධ ශාසනයයි. ඒ නිසා මේ සියලු ධර්මය අංග වශයෙන් නාවිදයි. බෝධිපාක්ෂික ධර්ම වශයෙන් 37යි. ඉස්කංග වශයෙන් 84යි. පෙළ ග්‍රන්ථ වශයෙන් 275,250යි. අටුවා ග්‍රන්ථ වශයෙන් 361,750යි. අටුවා සහ පෙළ එකතුව 637,000යි. ඒ සියල්ල බණවාර වශයෙන් 25,48,000යි. ඒ සියල්ල අක්ෂර ගණනින් 2,384,000යි. ණය වශයෙන් අනන්තයි, අප්‍රමේයයි, අසංඛේයයි. මේ ණය ගණනේ මෙසේ මේ අනන්ත අප්‍රමාණ ණය ගණනේ යුක්ත වූ මේ සීසත් ධර්මය. එබැවින් පින් උතුම් විසින් යොමු කළකම් ඇතිව එකඟ එකතුන සිත් ඇතිව මේ තුන් භාවයක් සතර යෝනියක් පංච ගතියක් සත්ත්ව විඥාන ස්ථිතියක් නවසත්තා වාසයක් කියන මේ යම් තරමක් චෛතුමක ධර්ම වෙනවා නම් හේතුපත්යෙන් හටගත්තා වූ සියල්ලක් වෙනවා නම් ඒ සියල්ල ඒකාන්තයෙන් මේ වියලි කාලයේදී ගිනිගත් අතු පැලක් හා සමාන මේ තුන් භවය දැක්ක යුතුයි. හාත්පසින් ගිනි දැන් නැගෙන අඟුරු වලක් හා සමාන බිය උපදවා ගත යුතුයි. භයංකාර ප්‍රපාතයකින් වැටෙන්නා හා සමානව මේ ඉපදීම ජරා ව්‍යාධි ආදී මරණයන්ගේ බය දැක්ක යුතුයි. සර්ප විමානයකට මැදි වුණු කෙනෙක් වශයෙන් මෙහි බය දැක්ක යුතුයි. යක්ෂයන් අරක්කත් කාන්තාරයකට මැදි වූ කෙනෙක් වශයෙන් මේ බය දැක්ක යුතුයි. ඒ නිසා වහා බිය වී එයින් පලා යන උපායක් වන නුවණැති පුරුෂයෙක් වගේ මෙන්න මේ සියලු ධර්ම කාරණා තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනය පිහිට කරගෙන මේ ඒකාන්ත බුද්ධත්වයේ නිදීම පිණිසම පින්වතුන් මේ ධර්මයේ ඇසිය යුතුයි. සංවේග ප්‍රාප්ත ආදරං ජනිත්වා සක්කච්ඡන් ධම්මෝ සෝතබ්බෝ කියලා පුරාණාචාර්ය වහන්සේලා කියනවා. ඒ නිසා මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනෙහි සංවේග ඉපදවිය යුතුමයි, බිය ඉපදවිය යුතුමයි. ඒ නිසා ඒ සංවේගයන්ගෙන් වෙන්වීම පිණිස, බියෙන් වෙන්වීම පිණිස, මිදීම පිණිසම ආදරං ජනිත්වා ආදර ගෞරව බුදුමන් උපදවා සක්කච්ඡන් ධම්මෝ සෝතබ්බෝ සකස් කොටම ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි.
එතකොට මේ සම්මා සම්බුදුවරු පින්වතුන්ට දේශනා කරනවා මේ සද්ධාව සද්ධාවන්ත පින්වතුන් විසින් දන් දීමට බුදුන් වහන්සේලා යොමු කරනවා. එදා මිණිඳු රජුරෝ අහනවා නාගසේන තෙරුන් වහන්සේගෙන්, ස්වාමීනි නාගසේනයන් වහන්ස, භාග්‍යවත් බුදුවරු ලෝකයට පහළ වෙන්නේ ලෝකයා ආමිසෙහි යොදවන්නද ධර්මයෙහි යොදවන්නද? මහරජ, භාග්‍යවත් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ආමිසෙහි යොදවන්න නෙමෙයි ධර්මයෙහි යොදවන්නයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ දාන කතාව මේ සියලු ධර්ම දේශනාවේ බුදුන් වහන්සේ මුලටම දේශනා කරනවා? දානෙ නොඑක් ආකාරයෙන් වර්ණනා කරනවා. දානෙ ආනිසංස නොඑක් ආකාරයෙන් කියනවා. මෙලව සම්පත්, පරලොව සම්පත් ආදී මේ වර්ණනා කරනවා. එහෙමනම් ඇයි ධර්මයේ දේශනා කිරීමටම බුද්ධත්වයට පත් වූ ධර්මයේම අග්‍රස්ථානයේ තබා ගත්තා වූ සම්මා සම්බුදුවරු මුලින්ම මේ දායකයන්ට මේ දාන කතාවක් කියන්නේ? එතකොට නාගසේන තෙරුන් වහන්සේ කියනවා, මහරජ, යම් විසක්කෝ මේ ශරීරගත වූ පුජ්‍යලේ වෙදුදුරෙක් කරා එනවා නම් සර්පයෙක් දෂ්ට කරලා වෙන්න පුළුවන්, වෙන විසක්කෝ ආමාශගත වෙලා වෙන්න පුළුවන්. ඒ කෙනාට එකවරම බර බෙහෙත් දෙනවද, ගොරෝසු බෙහෙත් දෙනවද? නෑ ස්වාමීනි, ඒ කෙනාට මුලින්ම කය සැහැල්ලු වෙන්න පහසු විවේක බෙහෙතක් හෝ දෙනවා. ඊට පස්සේ කය මුදු කරලා අර විස හරණ බෙහෙත දෙනවා. එතකොට කියනවා නාගසේන තෙරුන් වහන්සේ, මහරජ, අපේ සම්මා සම්බුදුන් වහන්සේ එබඳුයි, මේ සංසාර දෝෂය කියන මේ විස හරින වෙදදුරෙක් හා සමානයි. මේ ක්ලේශයන් කියන මේ විස අතුළුගත අන්තර්ගත වූ විස ගිලිනු රෝගයෙක් හා සමානයි. මේ ක්ලේශ විස නසන බෙහෙත බුදුන් වහන්සේලා දේශනා කරනකොට, ඒ බෙහෙතෙන් ඒ විසගත් පුද්ගලයා නිදොස් කරනකොට, නිරෝගී කරනකොට, මේ එක්වරම මේ දාන කතාව නොකියා සීලයෙන් පටන් ගන්න කියලා කිව්ව මේ කෙලෙස් බවල පුද්ගලයාට ඒ සීල කතාව ඔරොත්තු දෙන්නේ නැහැ. අර විස ශරීරගත වූ පුද්ගලයෙකුට අර එකවරම විසනසන බෙහෙත දුන්නොත් ඒක නාගේ ශරීරයට ඒ ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ බෙහෙතම පෙරලා විස වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කෙලෙස් ලෙඩට බෙහෙත් කරන භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ බුද්ධ වෛද්‍යවරයා. ඒ නිසා අර මුලින් මුදු බෙහෙතක් දීලා කය විරේක කරලා බෙහෙත් දෙනවා වගේ මෙන්න මේ ලෝභ දෝෂ මෝහ තුනී කිරීමට සමත් මේ දානේ මේ දායකව සමාදන් කරවලා යම් කාලයක් පුරාවට ඒ කෙනා දන් දෙනවා නම් ඒ කෙනා ඒ දන් දීම සමතම ලෞකික සම්මා දිට්ඨිය ලබනවා. මොනවද මේ දානයට පල විපාක සහිතයි. මේක හිස් දෙයක් නෙමෙයි, බෑර කරන දෙයක් නෙමෙයි. ඒකාන්තයෙන් තමාට පිහිට පිණිස තමාම ඇති කරගන්න සෙවණක් හා සමානයි. පිහිටක් හා ගයක් හා සමානයි. ඒ නිසා ලෝභ දෝෂ මෝහ තුනී වූ ඒ පුජ්‍යලයාගේ කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් යුක්ත වූ ඒ දිට්ඨි උජ්ජුක කර්මයෙන් යුක්ත වූ ඒ පුජ්‍යලයා පසු කාලීනව ලෝභ දෝෂ මෝහයන් තුනීවීම හේතු කරගෙන මෘදු වූ සිත්තටි පිරිසුදු වූ සිත්තටි ඒ කෙනාගේ අපගත වූ කෙලෙස් ඇති ඒ චිත්ත සන්තානයට පුළුවන් සීලය ආරක්ෂා කරන්න. එහෙම නොවුනොත් ඒක කරන්න බෑ. කළු පෑ ගැලවෙන වස්ත්‍රයකට අපි මොන වර්ගයේ පාටක් සායමක් අපි යෙදුවත් ඒ කළු පැහැ වස්ත්‍රය ඒ සායමට අනුව වර්ණ ගැන්වෙන්නේ නැහැ. ඇයි? මුලින්ම ඒ වස්ත්‍රය කිලුට නිසා. යම් කෙනෙක් ඒ මුල් කිලිටි වස්ත්‍රය පිරිසිදු කරලා ඊට පස්සේ රතු පාට හෝ නිල් පාට හෝ කළු පාට හෝ තමා කැමති වර්ණයක් ගැන්වුවොත් ඒ අපගත වූ කාල ඇති අපගත වූ කිලිටි ඇති ඒ වස්ත්‍රය ඒකාන්තයෙන් අර සාය පුරා ගන්නවා, තමා කැමති වර්ණය ලබා ගන්නවා. අන්න ඒ වගේ ලෝභ දෝෂ මෝහ තුනී කරන්න අපට ගිහිගේ ඉඳගෙන පුළුවන් වෙන්නේ මෙන්න මේ දානේ. කෙනෙක් සීලයට අකමැති වුණත් කෙලෙස් බර පුද්ගලයාට සිල් රකීම අපහසු වෙයක්.
කෙලෙස් බර බොහෝ දෙනා වුණත් මේ දාණයට නම් කැමති. ඇයි අපි විසින් මේ දන් දිය යුතුයි කියන මෙබඳු හැඟීම අපිට තියෙනවා. අන්න ඒ නිසා මුලින්ම සමාදන් කරවන්න පහසු වෙන්නේ මොකේද? මේ දානයේ. ඒ නිසා සම්මා සම්බුදුරු දානය දේශනා කළා කියන එදා මිලිදු රජුවන්ට නාගසේන තෙරුණාසේ දේශනා කරලා. සද්ධාය භික්කවේ සම්මුඛී භාව සද්ධෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤම් පසවති. බුදුන් වහන්සේ දේශනා කරනවා භික්කවේ මහණෙනි, සද්ධාය සම්මුඛී භාව සද්ධා කුලපුත්‍රෝ, සද්ධාව එළඹුණා වූ සද්ධාවන්ත කුලපුත්‍රයා බහුම් පුඤ්ඤම් පසවති. මේ බුද්ධ ශාසනය තුළ බොහෝ පින් වඩා ගන්න කෙනෙක් වෙනවා, බොහෝ පුණ්‍ය උපදවා ගන්න කෙනෙක් වෙනවා. එහෙනම් පින් කරගන්න තියෙන පළවෙනි කාරණය මොකද්ද? සද්ධාව. සද්ධාව එළඹුණොත් ඒ කෙනා මේ බුද්ධ ශාසනය තුළ බොහෝ පින් කරගන්නවා. දෙය ධම්මානම් භික්ඛවේ සම්මුඛී භාව සද්ධෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤම් පසවති. තමා සන්තකෝ තමා උපදවාගත් දහඩිය මහන්සියෙන් හරියම්ම කරගත්, අනුන්ට දුක් නොදී උපයාගත් යම් ධාර්මිකෝ දාන වස්තුවක් වෙනවා නම් මෙන්න මේ ධාර්මික දාන වස්තුවක් ඇති පුද්ගලයා මේ බුද්ධ ශාසනය තුළ බොහෝ පින් කරගන්නවා. ඒ නිසා තමාට යමක් දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක නම් මේ බුද්ධ ශාසනය තුළ බොහෝ පින් කරගන්නවා. දක්ඛිනේයානම් භික්ඛවේ සම්මුඛී භාව සද්දෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤම් පසවති. තමාට සද්ධාව තිබුණත්, දීමට යමක් තිබුණත්, දීමට කැමැත්ත තිබුණත් ඒ දෙන දේ පිළිගන්න සුදුසු අය මේ ලෝකයේ පහළ වෙලා ඉන්නවා නම් අන්න ඒ කාලයට මේ සද්ධාවන්ත කුලපුත්‍රයා බොහෝ පින් කරගන්නවා. ඒක එහෙමමයි. සද්ධාව නැති වුණොත්, සද්ධාව එළඹුණේ නැත්නම් මේ විදිහට කවදාවත් ගෙදරින් මේ වාගේ සේනාසනයකට එන්න පුළුවන් කමක් නැහැ. දුරබැහැර ගෙවාගෙන මේ ආවේ සද්ධාව නිසායි. සද්ධාව නැතිුණා නම් එන්න බෑ. තමා හරියම්ම කරගත්ත මේ දාන වස්තු මේ පරිත්‍යාග කරන්නේ ඥාති සංග්‍රහයක් පිණිස නෙමෙයි. තමාගෙන් පෙර තමා පෙර ණයකාරයෙක් ඉඳලා මේ පිරිසට ඒ ණයෙන් බේරෙන්න දෙන දීමක් නෙමෙයි. අපි කියලා පනවලා රජුරෝ නියෝග කරලා දෙනවා නෙමෙයි. සොරසතුරු ආදී රජවරුන්ගෙන් ආදීන්ගෙන් වෙන උපද්‍රවයන්ගෙන් මිදෙන්න දෙනවා නෙමෙයි. ඒකාන්තයෙන් පින්වතුන් මේ දෙන්නේ තමාගේ සිතේ උපන් සද්ධාව හේතු කරගෙනමයි. අන්න ඒ නිසා කියනවා සද්ධාව යම් කෙනෙකුගේ සිතේ එළඹුණොත් ඒ කෙනා බොහෝ පින් කරගන්නවා කියලා. සද්ධාව තිබුණත් වැඩක් නැහැ, තමා ළඟ දෙන්න දෙයක් නැත්නම්. ඒ නිසා සද්ධාවක් තිබිලා තමා ළඟ දෙන්න දෙයක්වත් තිබුණා නම් ඒ කාලයට පිළිගැනීමල සුදුසු ආය ලෝකේ නැත්නම් ඒ දීම මහත්ඵල වෙන්නේ නැහැ, මහානිසංස වෙන්නේ නැහැ. ඒ දීමෙන් ලැබෙන ආනිසංස කොට්ටාසය බොහෝ බල ගණනක් බොහෝ කාලයක් පුරාවට විපාක දීමේ ශක්තිය නැහැ. කුඩා දරුවෙක් ක්‍රෝධයක් තල්ලු කරලා ඇරියොත් පාරක් දිගේ ඒක යන්නේ ඉතා සුළු කාලයක්. ඒක ඒ මහපාර මතුම ඇද වැටෙනවා. ශක්තිමත් පුරුෂේ ඒ රෝදයෙන් ඒ මහපාරේ තල්ලු කරලා ඇරියොත් ඉතා බොහෝ දුරක් ගිහිල්ලා ඒ රෝදය බිමට වැටෙන්නේ. අන්න ඒ විදියට මේ සද්ධාවෙන් යුක්ත තමා සන්තකෝ දැහැමි දාන වස්තු ඇති පුද්ගලයා අනුත්තර පින් කෙතයි කියන මේ බුද්ධ ශාසනය තුළම ඒ දාන සංග්‍රහය කළා නම්, දාන පරිත්‍යාගය කළා නම් අන්න ඒ කෙනා ඒ උපදවාගත්ත ශක්තිය ඉතා දීර්ඝ කාලයක් ඒ පුණ්‍ය ශක්තිය තමාට උපකාර වෙනවා. ඒ පුණ්‍ය බලය තමාට බොහෝ කාලයක් මේ භවයෙන් භවයට දෙවියන් අතර මිනිසුන් අතර උපදවා දීමට සමත් වෙනවා. අපි ඒ කාන්තයෙන් මේ සියලු පින් කරන්නේ මේ භවය දුකයි විභව වූ නිවන සාන්තයි ප්‍රණීතයි, ජාතිය දුකයි අජාති වූ මේ නිවන සාන්තයි ප්‍රණීතයි, ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ සුපායාසෝ මේතුන් භවයම ඒකාන්තයෙන් ගිනිගත් කල්පතක් හා සමානයි. මේ ගිනිගත් කල්පතින් මිදීම පිණිසමයි අපි මේ සියලු වෑයම් කරන්නේ. අන්න ඒ නිසා අපි යම් කෙලවර ප්‍රතිෂ්ඨාවක් වශයෙන් නිවනම සාන්තයි ප්‍රණීතයි කියන මේ අධ්‍යාස ඇති කරගෙන නිර්වාණ අධ්‍යාසයෙන් යුතුව කරනා පින්කම් හේතුවෙන් මේ පින
භව සම්පත් ලබා දෙමින්, භෝග සම්පත් ලබා දෙමින්, පරිවාර සම්පත් ලබා දෙමින්, සසරේ දුක් ඇති කීමට ඇති සියලු විඩකඩ මගහරවමින් ගිහිල්ලා පස්චිම වගයක බුද්ධ සම්මා සම්බුද්ධයන් වහන්සේලා ළඟට පමුණුවලා ඒ සද්ධර්මයේ අස්වල ඒ ධර්මාන ධර්මයේ ප්‍රතිපදාව සුවසේම පූර්ණේ කරවලා සතරපද ගාථා පිළිවෙලින් ඒ සතරමග සතරමාලයන්ට පැමිණිලා චතුපටි සම්මිදාලාභී මහරහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා බවට පත් කරලා අනුපාදා පරිනිර්වාණය පිරිනිවෙන තෙක්ම මේ පින පින්වතුන්ගේ පසුපස වෙනවා අනුගාමික නිදානයක් හා සමානයි. චිත මිත්‍රේ කා සමානෝ ඥාතිත මිත්‍රාදීන් හා සමානයි. උපකාරක මිත්‍රයා වෙන කිසිවක් නෙමෙයි තමා මේ කරගන්න පිනමයි. තමාගේ පිහිට මේ තමා කරගන්නා පිණිසමයි. තමාට ආරක්ෂිත නිවාසය මේ තමා කරගන්නා පිනමයි. ඒ නිසා පින්වතුන් යම් නිර්වාණ ශ්‍රේණියක් ප්‍රාර්ථනා කරමින් මේ පුණ්‍ය සම්භාරයක් කුසල සම්භාරයක් රැස් කළාද. ඒ සියල්ල ඒකාන්තයෙන් අප විසින් අනුමෝදන් කටයුතු යමෙක් වෙනවා නම් අපි විසින් මුලටම සිහි කටයුත්තේ මේ අපේ මේ පින් කරගන්නා මේ පුණ්‍යාත්ම භාවය සකසා දුන්නු මොහොතේ දෙපළයි. පින්වතුනි, අපි එළවෙන් මෙලොවට ආවේ මේ කර්මය කියන බීජය පමණයි අරගෙන ආවේ. වෙන කිසි දෙයක් අපි අරගෙන ආවේ නැහැ එළවෙන් මෙලොවට. අපි කියාත් මේ දෙවිවල හිටියත් දෙවි වෙලා හිටියා නම් දිවි ලෝකෙන් අරගෙන ආව කිසි දෙයක් නැහැ. අපි ගියාත් මේ රජ කුලයක ඉපදලා හිටියා නම්, සිටු කුලයක ඉපදලා හිටියා නම්, මහා උගතෙක් වෙලා හිටියා නම් ඒ කිසි දෙයක් අපි අරගෙන ආවද නැහැ. අපි අරගෙන ආවේ මේ විදියට කළ පින්පව් දෙකම පමණයි. ඒ පින්පව් දෙක කියන මේ උරුමය කරගෙන ආව අපිට මේ උතුම් ආත්මභාවයක් සකසා දුන්නේ කවුද? අපේ මෞර්තිය දෙපළමයි. ඒ නිසා මේ විදියට අද සම්මා සම්බුද්ධ ශාසනය තුළ තමාට මත පිහිටවන්නා වූ මේ මේ උතුම් දාන සංග්‍රහයක් මේ තථාගත ශ්‍රාවක සංඝයා විසින් කළා නම් මේ සියලු පින් මුනිම පින් මුතු අනුමෝදන් කළ යුත්තේ කෘතගුණ ධර්ම කෘතේ හමුන සත්තු විසින් තමාගේ මුලයයි කියෙහි තමාගේ ඒ නිසා අපගේ මෞර්තිය නැසී මේ ලෝකයට තම තමා විසින් මේ මොහොතේ සිට කරගත් සමාන සියතිම කරගත් ලක්ෂණ සම්බුදෝ මේ භවයේදී මෞර්තියන් හැරෙනකොට වැඩිහිටි ඥාතීන් මිත්තාදීන් වශයෙන්, අසල් වැසිය ඥාතීන් වශයෙන්, රට වැසියන් වශයෙන්, ගුරුවරු වැඩිවරුන් වශයෙන් මේ සියලු දෙනාගේ ඒ නිසා අපේ මේ ආත්මය සකසා ගැනීම පිණිස, අපේ මේ ආත්මභාවය පවත්වා ගැනීම පිණිස මේ ආකාරයෙන් විසුවෝ වක්තෝ මේ පින් දැක ඔබලා මේ සියදිම කරගත් කුසලක් හා සමානව අනුමෝදන් වෙත්වා. දුක් ඇති ස්ථාන උපත ලබා ඇතනම් බහවදන අපි පින් ගැනීමට බලාපොරොත්තු වන යම් තරණක් වෙන වෙනවා දේශන ඔබලා සියදිම කරගත් කුසලක් හා සමානව දුක් ඇති ස්ථාන වල ඇතනම් ඒ අතුන් දියට පත්වේවා සපේට පත්වේවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ විනාශයට පත්වන කාලය පැවිද්දන් තුළින් දිනෙන් දින පත්වාගෙන මේ බුද්ධ ශාසනයේ අනුව මුලින්ම ආකාරයටම විනාශ වෙන්නේ ඇයයි කාලය. ඔබතුමාලාට සද්ධාව තියෙනවා නම් විමල් තියෙනවා නම් ඒ තාවකාලික කියන්නේ කියන්නේ ධර්ම කරුණ මේ ධර්ම කඩපතට අනුව මේ විදිහේ තේරෙනවා. මේ ධර්ම තරාගයට අනුව වෙනදා බලන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ ශාසනය විනාශනකයට ඇදගෙන ඒක දී පැවිදි දෙපිරිසකින් සමාන මේ බුද්ධ ශාසනය මාගේ පිළිගත් බාහිරින් පැමිණ දිනුනක් නෙමෙයි මේ අපි ඒක මොනවට විතර වෙනවා. ඒ නිසා
සත්‍යයන් හිතසුව හිත වැඩ පිළිසුන සම්මා සම්බුදු වහන්සේලා අනන්ත කල්ප කෝටි සහස්‍රයන් දුන්නේ පිරි පාරමිතා කීමේ ඇයි අනේ අපි වෙන්නේ මිත්‍යා දෘෂ්ටික සත්‍යව අදෝ මේ සසර දුකම සත්‍යය කියලා සසර දුකම වඩිනවා වඩන අපිට ඒ ඒ නිසා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තරම් මහත්කම පාන්නේ මේ බුද්ධ ශාසනය මේ මනුස්ස ලෝකයේ අපිට විතරක් කරන්න පුළුවන්. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ බුද්ධ ශාසනයේ ආරක්ෂා මේ බුද්ධ ශාසනයේ පිළිහිමට යෙදී ඇති මේ කර්ම උදාහරණවා ගැනීම පිණිස දැහැමි පිරිසකට මේ බුද්ධ ශාසනයේ වක්තිය කරන අදෝ දැහැමි වේවා අතීතයේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගැහැණි රජවරු සිට සෑම කාලයක දරළුනාද නොදැන්නේ රජවරු සිට සෑම කාලයක නැවතත් මේ උදෝතයම පවතිනා වූ මේ බුද්ධ ශාසනයේ ආරක්ෂා කර ගැනීම සමගින් පාරමිතා භූමියේ සැරිසරනා වූ පිළිවෙත් සහිත වූ මහා බුද්ධයන් වහන්සේලා රටේ රජුට හැමේවා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිණිසම පාරමිතා පුරමින් ඉන්නා වූ පිරිසක් අපිට ආරක්ෂා කිරීමට පිළිතුරු දෙන කිසිවක් නැහැ. අපිට ආරක්ෂා කරන්න තියෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා එදා පරිපාලන මංජකේදී සක්දවියන් අනකලානම් ගණිතයෙන් සම්බන්ධ මාගේ පිරිනිවන් පසු 5000ක් කල පුරාවට මේ ශ්‍රී ලංකා දීපය තුළ මාගේ ශාසනය පවතිනවා කියවෙද්දී ආරක්ෂා කළ යුතු කියලා පරිනිවන් මංජකයේ සත්‍යයෙන් අනකලාකර මේ කාරණේ ප්‍රසන්නයි. ඒ නිසා ඒ කාර්ය සත්‍ය නම් මේ ශ්‍රී බුද්ධ ශාසනයට ආදාර උපකාර සතරවරම දෙවියන්ගේ ආදර උපකාරේවා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආදර උපකාරේවා මේ පින් අනුමෝදන් වෙත්වා අපිය බලන්න මේ පින් අනුමෝදන් වෙත්වා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ඉන්නාගේ පාරමිතා කෙලවර උතුම් නිවන් සේනේට පැමිණීම පිණිස මේ පින් හේතු චත්තාරෝති මහරජා සක්කෝ ඡාති සුරාකරේ අනුමෝදිත්වා තමන් පුණ්‍යං රක්ඛං ආකාසත්තා චුම්මත්තා දේවා විසදා මනිතා පුණ්‍යං තම් අනුමෝදිත්වා චුම්මත්තා එක්තාවතාචම්හි සම්භතම් පුණ්‍ය සම්පතම් සබ්බේ දේවා අනුමෝදන් කුරු සබ්බේ දීපා අනුමෝදන් කුරු සබ්බේ සත්තා අනුමෝදන් කුරු සබ්බ සම්පත්ති සිද්ධියා නිබ්බාන මහ සමුද්ද පරියන්ත නිර්වාණය මහ සමුද්ද අත්ංග වද සන්නා ආර්ය අෂ්ටාංග මාර්ගය ජින වචනය කියන වචනේ චිරංග වහතු නසිදී නිරිය බොහෝ පින්වතුන් සමාවුලස්ක මේ දක්වාගෙන දහම් කතාවක් දේශනා කළා. ඒ සියල්ල මේ බුද්ධ ශාසනයේ ධර්ම නම් වූ චතුරාර්ය සත්‍ය විනය නම් වූ රාග දෝෂ නිරෝධය. ධර්මතා නම් වූ පටිච්චසමුප්පාදයේ වහා ගල්පා සසුදා ආශ්චර්ය අද්භූතෝ අර්ථ කරුණෝ පමණක් කටේ
මා විසින් කියන ලද්දා වූ මේ ධර්ම කතාව තුළ ධර්ම යම් වචනයක් හෝ අක්ෂරයක් වෙන දීවා නම් තේ මාගේ දෝෂය ඒ Gracias.